උදේ සවස මේ බුදුපහනේ ආලෝකයෙන් ඔබගේ නිවස එළියවන්නට ඇති. නමුත් සමහර අය බුදුපහන තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර ගණන අනන්තවත් අහලා තියෙනවා. මුහුණ ඇඟ පිරිසිදු වගේම හිතද පිරිසිදු කරගන්න. බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. සුදු සහ කහමල් තබන්න. බුද්ධ පූජාවට වෙන් කළ යමක් තිබේ නම් බත් පාන් හෝ ඉන්දියාපාදී කෑම වර්ගයක් තමාට හැකි අයුරින් තබා ගන්න. බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක් තබන්නට එපා. පළතුරක් අතුරුපසට යමක් තබන්න. දින හත තුළ අභිජිත් මූර්තිය යෙදෙන වේලාවක් නැති. නමුත් සඳුදා දිනයේ උදේ 6ට ඉර උදාවසේ ගත් විට උදේ 10ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිජිත් යන සුභ මූර්තිය උදා වේ. මෙම මුහූර්ත කාලයේදී බොහෝ සුභ කටයුතු කරන අතර බුදුපහන අලුතින් තැබීමට මෙම කාලය සුභ වේ. තමාට සුභ දිනයකට යෙදෙන අභිජිත් මුහූර්තය ඔබට ඔබගේ ජ්‍යෝතිෂවේදීන් ලවා සාදා ගන්න පුළුවන්. පහනේ තෙල් නළලේ තිලක තබන්න. පහන තවත් භාජනයකට දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල්වල බලයක් මතුවෙනවා. එම තෙල් බිඳක් හිස ගල්වන්න. රෝග පවා සුව වෙනවා. බුදුපහන තබන විට පළමුව පන්සිල්ගෙන ඉතිපිසෝ ගාථාව හත්වරක් කියන්න. සබ්බ පාපස්ස අකරණං ගාථාව හත්වරක් කියන්න. මෙලෙස කාලයක්ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවි යහපත උදාවන බව තමාටම අත්දැක ගන්න හැකි වේවි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.